హలో గాయ్స్, వెల్కమ్ టు టోపియా యూట్యూబ్ ఛానల్. అది మనం వాళ్ళకి ఇలా తిన్న హతాన్ని కరుణు హతరాయి. మీ హతర ఒయా హరియటమ కలొత్ ఒయాగే కాంతావ ఒయాగే పీరింద ఒయాగే కౌరు హరి హరిద ఒయాట ఆదరేకరణ కెనా ఒయాట హొందిం సలకనవ హొందిం ఆదరేకరణవ ఇంతకొట్ట ఒయాట మీ కాంతావ ఇసరా హొందట హిటగేని ఇన్న పులువాం కెలిం మినీ ఎక్కువగే పిరిమి ఎక్కువగే హరిద మీ హతర ఒయా హరియటమ కరాండోన్ నెత్తం ఒయా ఇతిం అర వెడకట నెతి నికాం అర మనుసేక్ తమై గేని గణం గండినే గేని బడినో అప్పు తమ్ముసేద్ ఓ మహాన్ని ఏనా ఒయా మీ కరుణు హతర హరియటమ కరాండ ఎతకొట్ట ఒయా ఒంద స్వామి పురుషేక్ శక్తిమత్ పిరిమియేక్ వెండ పొలువా. ඉතින් අද බලමු මොනවාද මේ කරුණු හතර කියලා. ඉතින් මේ දේවල් දැනගන්න ටොපියා YouTube channel එක subscribe කරන්න, bell button එක click කරන්න. එහෙනම් අපි මොකද දවසේ video එකට. Guys, මේමයි අංක 1. මේක තමයි අංක 1. ඒ තමයි ඔයා හොඳින් තේරුම් අරගෙන කාන්තාවව හොඳින් තේරුම් ගන්න ඕන. තේරෙන්නේ නැති වුණත් කමක් නැහැ. ඔයා තේරුණ විදියට හොඳින් තේරුම් අරගෙන හොඳේ. ඒ වගේම තමයි එයාට සලකගෙන, හරිද? එයාට හොඳින් සලකගෙන මේක එක ඈ, තේරුම් අරගෙන සලකගෙන මේ ඔක්කොම එකක් ඈ. තේරුම් අරගෙන සලකගෙන ඔයා ඒ කියන්නේ වැඩි වෙලාවක් මෙයත් එක්ක සජීවීව සම්බන්ධයක් කරගෙන යනකොට සජීවීව දීර්ඝ වේලාවක් මේ සම්බන්ධය කරගෙන යන්න ඕන. වැඩි වෙලාවක් ශක්තිමත්ව නේද? අර නවතින්නේ නැතුව, බ්‍රේක් ගහන්නේ නැතුව, හිර වෙන්නේ නැතුව, ලොක් වෙන්නේ නැතුව ඔයා සජීවීව සම්බන්ධය හරියටම කරන්න ඕන. එයාව තේරුම් අරගෙන එයාට දැනෙන විදියට. මේක තමයි අංක 1. හොඳට තේරුම් අරගන්න මේක තමයි අංක 1. මේක ඔයා හරියටම කළොත් ඔයා කෙලින් හිට ගන්න පුළුවන් ඔයාට. බය නැතුව, බය නැතුව. අංක 2 තමයි හොඳින් ආදරය කරන්න ඕනේ. මොකද ආදරේ නැතුනොත් ටිකක් අමාරුයි. ආදරේ අනිවාර්යෙන් කරන්න ඕනේ. මේක තමයි 2. කියන්නේ ආදරේ කරන්න ඕනේ යාට. යා ගැන හොයලා බලන්න ඕන. යා ගැන සැලකිලිමත් වෙන්න ඕන. යාට ගෞරවය කරන්න ඕන. යා කෑවද බීවද දැනගන්න ඕනේ යාට. ඇඳුමක් පැළඳුමක් එහෙම අරගෙන දීලා හරි ආදරෙන් දෙන්නත් එක්ක ඉන්න ඕන. හරිද? එහෙම නැතුනොත් ඔයාට කෙලින් හිට ගන්න බෑනේ. ඒව නැතුනොත් එයා ඔයාට ගෞරවය කරන්නේ නැහැ. හපු මේ මිනිහ හපු ඌට පුළුවන්ද? ඈ ඌ දන්නේ ඉතින් අර බීලා ඇවිල්ලා ඉන්න තමයි. ඈ වෙන මොකුත් දන්නේ නැහැ ඕක. ඒ ටික තමයි කියන්නේ. ඈ ඒ ටික නැතුව හරියට වැඩේ ඒ විදියට ආදරය කරගෙන ගියොත් ඔයාට පුළුවන් කෙලින් හිටගන්න බය නැතුව. 3 තමයි ගයිස්. එයා රස්සාවක් කරනවා නම් අනිවාර්යෙන් ඔයා ගෙදර නවත්ත ගන්න ඕනේ. නැත්නම් ඔයාට කෙලින් හිට ගන්න බෑ. මොකද ගෑණි වටේ යනවා. ඔයා කොච්චර හොඳින් සම්බන්ධයක් කරත්, සජීවීව කරන එකක් කරත්, ආදරේ කරත් වැඩක් නෑ. කාන්තාවව ඔයා රස්සාවකට යවනවා නම්, මොකද ඕනතරම් කුපාඩියෝ ඉන්නවා, ටොපියෝ ඉන්නවා නේද? හැම තැනම ටොපියෝ ඉන්නවා. ඉතින් ওই ටොපි එක් අනිවාර්යෙන් ඔයාගේ කාන්තාව දිහා බලලා කෙල හලලා නේද? නිකන් අර පැණි හලලා පැණි මුට්ටිය බේරගෙන ඔය කාන්තාවත් එක්ක යාළු වෙන්න පුළුවන්. ඒක හින්දා අනිවාර්යෙන්ම රස්සාවක් කරනවා නම් රස්සාවෙන් අයින් කරගෙන අනිවාර්යෙන් ගෙදර තියාගන්න. මොකද නැත්තන්නම් පුතේ අද සමාජයේ අමාරුයි. හැබැයි වාට පොඩි ෆිට් එකට උත්තරයක් පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් අද සමාජයේ ටිකක් ඉන්න අමාරුයි. ඒ කියන්නේ සල්ලි නැතුව දෙන්නම හම්බ කරන්න නැතුව චුට්ටක් අමාරුයි. ඒත් කරන්න දෙයක් නැහැ. ඔයාට කෙලින් හිටගෙන ශක්තිමත්ව බය නැතුව ගෑණි ඉස්සරහා ඉන්න පුළුවන් වෙනවා නම් ගෑණිකින් ඔයාට ගෞරවය ලබා ගන්න ඕන නම් ඒ වගේම තමයි නිකන් අර මම තමයි ගෙදර මෙයා වැඩ්ඩා කියලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ කාන්තාව ගෙදර තියා ගන්න ඕන. එයාට උයන වැඩ ටිකයි, සාමාන්‍යයෙන් ළමයි ටික බලා ගන්න ටිකයි, ඒ දේවල් ටික දීලා ඒ ටිකට එයාට ප්‍රමුඛත්වය දීලා ඒව එයා හැන්ඩල් කරන්න කියලා එයාට ඒ ටික ඔක්කොම කළමනාකරණය කරගන්න ඒ ගෙදර තියෙන වැඩ ටික දීලා ඔයා අනිත් සල්ලි ටික බැලන්ස් කරා නම් හොඳටම හරි. ඒක තමයි අංක 3 වෙන්නේ ගයිස්.
අංක හතර තමයි ගයිස් ගෙදෙට්ට අවශ්‍ය කරන මුදල. හරියටම කියනවනම් හතර දෙනෙට්ට වත් කන්න බොන්න ඇති වෙන තරමට ඔයා සල්ලි උපයන්න ඕනේ. ඔයා හොරකම් කරලා හරි මැරකම් කරලා හරි ගහ මරාගෙන හරි රණ්ඩු කරලා හරි මොනා හරි ජඩ වැඩක් කරලා හරි ඔයා කොහොම හරි ගෙදරට මාසෙකට සාමාන්‍යයෙන් කාලා බීලා ඉන්න පුළුවන් තරමට ඔයා මුදලක් උපයන්නම ඕනේ. එහෙම නැතුව ඇත්තටම අද වෙනකොට නම් ගෑණියෙක් ඉස්සරහා කෙලින් හිටින ගෑණියෙක් එක්ක ගෞරවයෙන් ගෑණිකිට කියාගෙන සලකගෙන ඒ දේවල් කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ මේ හතර විණි එක නැත්තම්. කියන්නේ මේ හතර මම මේ කිව්ව හතර ගායිස් පට්ට විදියට ඉම්පෝටන්ට්. කියන්නේ මාර වැදගත්. මේ හතර නැත්තම් ඔයාට මොන මගුලක්වත් කරන්න බෑ. කියන්නේ මේ සල්ලි හම්බ කරන එකත් මාර ගේම. ඔයා මොන මගුලක් කරලා හරි මාසෙට ඒ ගාණ ගෙදරට ගේන්න ඕන. අද වෙනකොට හතර දිනේට කණ්ඩ සාමාන්‍යයෙන් කීයක් ඉතර ඕනේ කියලාද හිතන්නේ? අවම 50,000ක්වත්. අවම. ඈ දැන් ඔයා හිතන්නේ මේ දවස්වල අර ගාණ අඩු වෙනකොට එහෙම දැන් මෙහෙමයි දැන් අපිට මේ හැමදේම බඩුවල ගාණ අඩුවේ කියලා. එහෙනම් මගේ පඩි අඩු වුණාට කමක් නැහැ කියලා. ඒක හරියන්නේ නැහැ. අවම 50,000ක්වත් මේ වෙනකොට තව අවුරුදු 3ක්වත් යනකම්. ඒ කියන්නේ මේ අවුරුදු 3ක් විතර මේ 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 මේක අනිවාර්යෙන්ම තියෙනවා. අවුරුදු 3ක් විතර ඔයාට ගැරන්ටි එකක් දෙන්න පුළුවන්. මේ අවුරුදු 3ට 50,000ක්වත් හම්බ කරන්න ඕනෙමයි. 50,000ක් නැතුව ගෙදරක ජීවත් වෙන්න බෑ. පට්ට අමාරුයි. ඉතින් මෙන්න මේ හතර තමයි අද ඔයාලට කියලා දුන්නේ. මේ හතර මාර ඉම්පෝර්ටන්ට්. මේ හතර අනිවාර්යෙන්ම කොහොම හරි කරන්න. එතකොට තමයි ඔයාට සුපිරියට වැඩෙක් වගේ බොක්සිං කාරෙක් වගේනේ ගේම් කාරෙක් වගේ ඉන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි තව දවසක තව වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අදට සමු ගන්නවා මම ටොපියා.